අද දවසේ ගැන මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. අපේ ෆැමිලි එකටම වීසා එක හම්බුණා. ඉතින් ඇත්තටම වීසා එක කරලා දුන්න අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හරි. ඊන ගොඩක් කියන්නේ. ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ හිතුවේ නැති විදිහට ඉක්මනටම හැමදේම සිද්ධ වුණා. ඒ ලොකුවට අපිට මහන්සි වෙන්න දෙයක්වත් දුන්නා. ඒගොල්ලෝ හොයලා බලලා ඔක්කොම කළා. අපේ මුළු ෆැමිලි එකටම වීසා එක අරන් දුන්නා. හැක හරිම ඉක්මනින්. ඉක්මනින් මේ කටයුතු කරගෙන හම්බුණානේ. යන්න හම්බුණා. ඔව්. ඒගොල්ලෝ අවුරුද්දක් විතර ඇතුළත අපේ වීසා එක ප්‍රොසෙස් වුණා. එතකොට මේ වීසා එක සඳහා උදව් කරේ කවුද? ඇත්තටම වර්ල්ඩ් වයිඩ් වීසා ආයතනයේ තමයි මිස්ටර් චමිල. එයා සෑහෙන්න මහන්සි වුණා මේකට. අපේ තිබ්බ හැමදේම හොයලා බලලා හැමදේම කළා. ඒ කියන්නේ අපිට ලොකුවට මහන්සි වෙන්න දෙයක් තිබෙන්නේ නැහැ. එතුමා ඔක්කොම කළා. අපිට වීසා එක ලැබෙන්න මට්ටමකටම ගෙනාවා. වර්ල්ඩ් වයිඩ් වීසා ආයතනයේ තමයි අපිට ගොඩක් උදව් කරේ. අද මට ගොඩක් සතුටු දවසක්. අද මගේ බොහෝ දෙනෙක් විදේශගත වෙනවා. කීයකද? මාසෙද? අද මේ මාසෙට 13 දෙනෙක් විතර. අත්‍යවශ්‍යම ඕස්ට්‍රේලියාවට හර්ෂ ඇසු දෙක වර්ක් වීසා වලට මම උදව් කරලා තියෙනවා. ලංකාවේ කෙනෙක්ට ජොබ් එකක් සමහරක්ලට ගන්න සුදුසුකම් තිබ්බත් ඔහුට ජොබ් එකක් ගන්න සාමාන්‍ය ක්‍රමවේදයකින් අවබෝධයක් නැති වෙන්න පුළුවන්. අපේ ආයතනයේ දැන් අවුරුදු 15 තිස්සේ කොහොමද ඒකට ලබා ගන්න නීත්‍යානුකූලව ලබ ජොබ් එකක් ලබා ගන්න නැති ක්‍රමවේදයකින් අපිට කියලා දෙන්න පුළුවන්. නේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කියලා දෙන ක්‍රමය නෙමෙයි. මේ වගේ අමාරු කාලයකට ඔබට හැකියාවක් තියෙනවද මේ ඔබ විශ්වාස කරන්න? ඔව් අත්‍යවශ්‍යම මේ කාලේ තමයි ගොඩක් වෙලට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මොකද හේතු වෙලා තියෙන්නේ වර්ක් වීසා එක හර්ෂ 82 එහෙම මේ වෙලාවේ ගොඩක් ගන්නවා. මොකද ඒකලා කොවිඩ් පසුබිමත් එක්ක පිටරටවලට විශේෂ ලොකු රැකියා හිඟියක් තියෙනවා. මේ රැකියා හිඟියට ඒගොල්ලන්ට ගොඩක් ශ්‍රමිකයෝ අවශ්‍යලා තියෙනවා. ඒගොල්ලන් අත්‍යවශ්‍යම මේ වෙනකොට නීති ලිහිල් කරන්න සැලසුම් කරලා තියෙනවා. අතන මම හිතන්නේ ඉස්සරහටත් අපේ මේ කාල සීමාවෙදී ගොඩක් දෙනට රටට ඇතුළු වෙන්න පුළුවන් නිත්‍යානුකූලව හර්ෂ සබ් ක්ලාස් මීඩියම් හර්ෂ 82 වීසා කැටගරියට ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම හර්ෂ 91ට ලොකු අවස්ථාවක් ලැබෙයි ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට යන්න. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රිජෙක්ට් වෙන එක. ඔව්. ඇත්තටම පහුගිය අවුරුදු කීපය තුළද මගේ කිසිදු වීසා එකක් රිජෙක්ට් කළා නැහැ. දැන් මම ධර්මවත් අනිවාර්යයෙන්ම වීසා එකක් ලබා ගන්නවා. හැබැයි ඔය වගේමද කියන්නේ? ඔව්. පහල කමෙන්ට් තියෙන පුළුවන් මේ තුන. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ වෙනකොට ගොඩක් කමෙන්ට්ස් වලට මේ මුණ දීලා තියෙන පුද්ගලෙක්. අනිතික මම මේ වීසා එක කරන්නේ ඔස්ට්‍රේලියන් මාරා රෙජිස්ටර්ඩ් ලා කෙනෙක් ටූ තමයි අපි අනිවාර්යයෙන් වීසා එකක් අප්ලයි කරන්නේ. ජොබ් ඔෆර් එකක් එක්කෙනට ගන්නවා නම් කම්පැනික් තියෙනවා. අපි මේ දෙක අතර සම්බන්ධීකරණය විතරයි කරන්නේ. ඒ වගේම මගේ World Wide Visa Consultant Private Limited තමයි මගේ කම්පැනි නම. අතවශ්‍යම මේ වෙනකොට ඔබට ජොබ් ඔෆර්යක් හොයාගන්න අවශ්‍ය නම් මගේ වෙබ්සයිට් එක WW Visa වෙබ්සයිට් එකට ආවොත් ඔබට සාමාන්‍යයෙන් කිසිදු මුදලක් ගෙවන්න නැතුව ලියාපදිංචි වීමේ හැකියාවක් තිබෙනවා.